අපි හිතාගෙන සිටින්නේ ද්‍රව්‍ය ය සත්‍යයි කියලා. ඊට හේතුව ශරීරය හා පෘථිවිය ද්‍රව්‍ය විය. ඒ වගේම ද්‍රව්‍ය ගැන දැන ගැනීම අපේ භෞතික ප්‍රඥාවට බොහෝ ප්‍රයෝජනවත්. නමුත් ද්‍රව්‍ය සත්‍ය නෙවෙයි. සත්‍යයයි යන්නේ තේරුම අවසාන වශයෙන් පවතින දෙය යන්නයි. ද්‍රව්‍යය අවසාන වශයෙන් පවතින දෙය නොවේ. අවසාන වශයෙන් පවතින්නේ ශූන්‍යතාව. මුළු විශ්වයේ පවතින ශූන්‍යතාව සමග සසඳන විට විශ්වයේ පවතින ද්‍රව්‍ය ප්‍රමාණය නොසලකා හැකි නොසලකා හල හැකි තරම් අල්පයි. අපේ ශරීරයේ පිළිබඳ බලද්දී මෙය පැහැදිලි. ඔබේ ශරීරයේ ද්‍රව්‍ය කොටස කොයි තරම් අල්ප මාත්‍රයක් දැයි කිව්වොත් ඔබ ශූන්‍ය අවකාශයේ සියුම් ඡායා මාත්‍රයක් පමණයි. මම මේ මෙහෙම පැහැදිලි කරන්නම්. ඔබේ ශරීරය සැකසීලා කියන්නේ පරමාණු මගින්. පරමාණුවක් ගැන බැලුවොත් එහි ද්‍රව්‍ය කොටස වල ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන හා නියුට්‍රෝන ගන්නා ඉඩ ඒ පරමාණුවේ ප්‍රමාණයෙන් 100ට එකක් පමණ ඇති. අනෙක් 99ම පරමාණුවේ ශූන්‍යයි. මේ වඩා තේරෙන විදිහට පැහැදිලි කරොත් මෙහෙම දක්වන්න පුළුවන්. හිතන්න ඔබේ ශරීරයේ කුඩාම පරමාණුව වන හයිඩ්‍රජන් පරමාණුවක පළල 70ක්ම භාගයක් කියලා. ඒ ඉඩ ප්‍රමාණයෙන් එහි ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ඇතුළත් ද්‍රව්‍ය ප්‍රමාණය මාබල් ගෝලයක් තරම් කුඩයි. ඉතිරි මහා ඉඩ ප්‍රමාණය ශූන්‍ය අවකාශයයි. තව විදියකින් බලමු. මේ පිට වසන සියලු මනුෂ්‍ය ජනගහනයේ ශරීරවල පවතින ශූන්‍යතාව ශරීරවල පවතින ශූන්‍ය අවකාශයේ ඉවත් කළොත් ඉතිරිවන ප්‍රමාණය විශ්වයේ ප්‍රමාණයෙන් සීනි කැටයක් තරම් කුඩයි. දැන් තේරෙනවාද විශ්වයේ පවතින ශූන්‍යතාවේ අනන්ත බව?